මේ වීඩියෝ එක බලන ඔයාව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. මුලින්ම අපව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් අද අපි බලමු වියලි බිම්මල් වලින් මැල්ලුමක් හදාගන්නේ කොහොමද කියලා. ඒ සඳහා අවශ්‍ය දේවල් තමයි මෙතන තියෙන්නේ. මෙතන අපි අරගෙන තියනවා වියලි බිම්මල් ග්‍රෑම් 25ක්. ඒ කියන්නේ බිම්මල් පැකට් එකේ භාගයක්. මුලින්ම වියලි බිම්මල් ටික භාජනයකට දාගෙන එයට හොඳින් පැසුණු උණු වතුර එකතු කරන්න. ඉන්පසු විනාඩි 10ක් පමණ තැම්බෙන්න තියන්න. විනාඩි 10කට පමණ පසුව මේ ආකාරයට බිම්මල් ටික හොඳින් මිරිකලා වතුර ටික ඉවත් කරගන්න. මේ තියෙන්නේ අපි වතුර මිරිකා ගත්ත බිම්මල්. මේ සඳහා අපිට තව අවශ්‍ය වෙනවා ගාගත්ත පොල්. හීනියට කපාගත් අම්මිරිස් කරල් කිහිපයක්. ඊළඟට ගම්මිරිස්. සුදු ලුණු බික් දෙකක්. කරපිංචා හීනියට කපාගත් ලුණු. දැන් මිරිස් කලක් හෝ බ්ලෙන්ඩරයක් ආධාරයෙන් ගාගත්ත පොල් සමග ගම්මිරිස් සුදු ලුණු හොඳින් අඹරා ගන්න. ඉන්පසු හොඳින් අමරාගත් පොල් මිශ්‍රණය බිම්මල් වලට එකතු කරගන්න. ඊළඟට මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරන්න. මේ තියෙන්නේ කරපිංචා කුඩු. ඊළඟට කහ කුඩු ස්වල්පයක් එකතු කරගන්න. ඊළඟට තුන පහ කුඩු ස්වල්පයක් එකතු කරගන්න. දැන් ලුණු එකතු කරගන්න. ඉන්පසු සියලු දේවල් එකට හොඳින් කලවම් කරගන්න. සියලු දේවල් කලවම් කරගත්තාට පසුව වතුර ස්වල්පයක් එකතු කරගන්න. දැන් භාජනයක් ලිප තබා එයට පොල් තෙල් ස්වල්පයක් එකතු කරගන්න. පොල් තෙල් හොඳින් රත් වූ පසු එයට අබ එකතු කරගන්න.
ඉන්පසු හීනියට කපාගත් ලුණු කරපිංචා එකතු කරන්න. ඊළඟට අම්මිරිස් එකතු කරා. අම්මිරිස් ලුණු තැඹුණු පසු අපි කලින් සාදාගත් බිම්මල් මිශ්‍රණය මෙයට එකතු කර හොඳින් කලවම් කරන්න. ඉන්පසු වතුර ස්වල්පයක් එකතු කරලා පියනකින් වහලා මද වේලාවක් පිසගන්න. මොකද බිම්මල් හොඳින් තැම්බෙන්න ඕන නිසා. වතුර හොඳින් සිඳුණු පසු ලිපෙන් බිමට බාගන්න. දැන් අපි බිම්මල් මැල්ලුම හදලා ඉවරයි. ඊළඟ දවසේ කඩේ යනකොට පියලි බිම්මල් පැකට් එකක් ගෙනල්ලා මේ ආකාරයට බිම්මල් මැල්ලුම හදලා රස බලලා පහල තියෙන කමෙන්ට් බොක්ස් එකේ ඒ පිළිබඳව සටහනක් දාලා යන්න අමතක කරන්න එපා. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට පහල තියෙන subscribe button එක ඔබලා අපව subscribe කරන්න, ඒ වගේම bell icon එක ඔබන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝකෙන් හමු වෙන තුරු ඔබට සුබ දවසක්. වීඩියෝ එක නැරඹුවාට බෙහෙවින් ස්තුතියි.